පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලුම දේවාලයේ සහනාධාර ලබා දීම සහ අනිත් දේවල් නතර කළේ ජනාධිපතිවරණය අවසන් වීම දක්වා. එතකොට ජනාධිපතිවරණයේ අවසන් වීමත් සමගම ඒ අපි නතර කරපු දේවල් ක්‍රියාත්මක කරන්න අවකාශ තියෙනවා. නැවත වතාවක් දැන් පාර්ලිමේන්තු ඡන්ද විමසීම පවත්වන්න අවශ්‍ය විධිවිධාන යොදලා තියෙන මේ නිවේදනය නිකුත් කරලා තියෙන නිසා දැන් අලුතෙන් නැවත වතාවක් සහනාධාර දීම සහ අනිකුත් කටයුතු සිදු කරන්න බෑ. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව එවැනි දේවල් සිදු කළොත් අපි ඒවා නතර කරනවා. නමුත් ජනාධිපතිවරණයේදී නතර කර දේවල් ඉදිරියට කරගෙන යාම පිළිබඳ ගැටලුවක් නැහැ. මේ අතර මාමැතිවරණය සඳහා නාම යෝජනා පාර ගැනීම හෙට ආරම්භ වෙනවා. මැතිවරණ දිස්ත්‍රික්ක 22කට අදාළව තේරීම් පාර නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ මෙය සිදු කෙරෙනවා. නාම යෝජනා පාර ගැනීම ලබන 11 වෙනිදා දහවල් 12ට අවසන් වෙනවා. ඇප මුදල් තැන්පත් කිරීමද එදින දහවල් 12ට අවසන් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහම හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුවට අනුව ක්‍රියා කරන බවයි. ජනාධිපතිවරණයේ පැවැත්වීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරමින් සිටියේදී පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයකට දින නියම කෙරුණා. ව්‍යවස්ථාදායකයට නියෝජිතින් තෝරා ගැනීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකනවා. එබැවින් මහ මැතිවරණයේද අවසන් වූ පසු පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වීමට පියවර ගන්නා බවයි රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ.